සු දසක්කෙල් හැමෝමා දරෙන් පිළිගන්නවා. කුඩා දරුවන් විශේෂයම පෙරපාසල් යන වයිසින්න දරුවෝ නිතර නිතර ලඩවෙනවා. ඉතින් මේ විර කුඩා දරෝ ලෙඩ වෙලා අපි ගවට බෙහෙද ගන්නආවා හම අම්මල නිතර හන ප්‍රශ්නයක් තමයි අනේ ඩොක්. කොහමද මේ අපේ බා ලව නිතර නිතර ලෙඩවෙෙන නැතු බලාගන්න කියලා. ත් ැත්තක් කොහොද දරුවන්ගේ ප්‍රතිශක්තිය වැඩිරගන්නේ කියලා. මේ විර බාලාලව ලඩුවවෙ ැතුව බලාගන්න විටමින් වවාර්ගතීනවද බෙත්තුවර්ගතයනවද, එහමත් නැත්න මොහරි කෑම බීම වර්ගතයනවද කියෙලා අපෙන් නිතර විතට අහම්මලහනවා. ඉතින් අද මම හිතුව මේ වීඩුක ඒගන කරන්න. දැනට හවාගනතියන කරුණුවනුව සහර ආරර්ගල පුළවන් දරුවන් මල්ටි හැස් කරන්න එහත් නත්ද දරුවන්ගේ ප්‍රතිශක්්තිිකාර පදති හැකාව ර්දන කරන්න. රග පතික්ති කන්න ද ේම ැ න මරු ිටම්මි ප්‍රධාන කොට ීපයක්ක් තෙවා. දරුවගේ ුදිදරේතයන සුදුරිධරානු වසාසයිල එවගේම එසයිම හෝමෝන ප්‍රතිදය නිපදීමේ ක්‍රියාවලියයක්ත් ඊට අමරව දේහිතින යම්නම් සයිල වර්ගත් පටකවර්ගත් මේ සිිස්ටම්ගටයි වෙනවා. ප්‍රතිශක්තියයට අදාලවතියන වැදගත්නු පටකවර්ගයක් තමයි ශේෂම ටකය කියන්නේ ඉතින් විද්‍යාය දැන්ට සස්වාගන තියෙනවා. ආහාරවල තිය යම්යම් සංගටකමගින් මෙන්නම මේ පද්ධතිය තිය යම්යම් කොටස් උද්ධීපන කරන්නේෙම නඇත වැඩදියුණු කර පුුවන්කක් තියෙන කියලා. ඉතින් දැන් අපි බලූ මේ ආහාර වර්ග මොනුවද කියලා. මම මේ වීඩික සඳහන් කර සමහර ආහාර අපේ රටේ සුලභ නොවන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඒ ආහාරවට සමාන ආහර වගේම ඊට වඩ ගුණුවත්කමින් වැඩි ආහර බහලුව තියෙනවා. මේ ලිස්්චිකේ පලවිනිට දරුවන්ට දෙන්න පුළන් හොඳ ආහාර තමයි බෙරිස් වර්ග. අපේ රටේ බෙරි වර්ග බහුලෝ තියෙනවා. ෙවිවර්ගවල තින වැදගත්ම සංගටක තමයි Nන්ක්ඩ කියන්න. දෙවැනි ආහාරය තමයි බ්‍රොකලි දරුව සාමානය බ්‍රොලි කන්න එච්චරම කැමති හැ හැයි යගොල දන්නුවද බ්‍රොල ඳන් වවන නිවටෂන් පව හසකක් කියලා. ඒ කියන්නේ බ්්‍රොකලි කියන්නේ පෝෂණ බලාගාරයක්. දරුවන්ගේ ප්‍රතිශක්ති රිතාවදගත් විටමින් A Cසාහ -so <Used tat>: E වගේසුත් බ්‍රොලිවල බහලුව තියෙනවා. තුන්ගෙනනි ආහාරය තමයි බිත්තර. ප්‍රතිශක්තිය අදාලා බිත්තරලතින වැදගත්ම සංගටක තමයි විටමිින් D කියන්නේ. ගමයි ත්තරවල සේ නීමම් න ුද්‍ර පෝෂකයක් අඩංගුවයනවා. ප්‍රතිදය නි පදවන් අ වශයන ඇල්බ මල් ට නය ත්ව බහල ගන ලනවා. හතර යාහාහර වර්ග තමයි සුදුලූනු. හොඩ දරුව සුදු න ට තරම් කැමති නො ළුව හැ දැන් ග ද ක් 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 හෙමත් ෙක් ට ස ග තිව කියල. සුදදු ලූනුවල තියන අනිත් වැදග සංගටක තමයි න් ක් පස්වනි ආහාර තම ඉගු ගර න ට ගුණනාග. සල්ලෝක නොන් යම්කිසි ප්‍රාහිකතත්වයක් තිේර ගොට ඉගුරුවල ලුවන් ඒ ත්ව නැත පස්සරහර වන්න. හයනි ආහාර වර්ගතමයි දෙහිකුලට ඇත් ආර. ඔකොලු හැමෝම දැන්න දොඩන් නාරං ඒවගගේම කිවිපුොස් වගේම ඇබුල් සහිත පළතුර තමයි මේ ගණයට අයිතු වෙන්න. මේ පලතුරවල වැඩිම්ම තින විටමින්ස කියෙන සංගටකය. හත්තුනි ආහරි තමයි කොල පාට එලවලු වර්ග. දරු වැඩිපුර කන්න කැපති නැතිවුණට කොලපාට එලෝවූල තමයි විටමින් ඊහසී වැඩිපුරතියෙන්නේ. ගේමයි දරුවන්ගේ ප්‍රතිශක්තිර සහවාර්දදියටට වැදගත් මොන කන ජලාවන්න එමත්නත ිනිෙල් වැඩිපුරතියන කොපා වලුවල අටවෙනි වැදගත්ම ආහාර වර්ග තමයි දාන්‍ය වර්ග මත්්‍යත්තන් ඇට වර්ග. අපේරට වැඩිපුරමතිය ඇටවර්ගතමයි කඩල කවපි මු න්නට බෝංචි වගේ දේවල් එටවර්ගවල තින වැදගත්ම සංගටක තම කඩ ඊට අමතරෝ දරුවන්ගේ ප්‍රතිශක් තිීර වගේ මවාර්දනයටටත් ඉතාම් වදගත් කෙදවර්ගසාහ තන්තුවාර්ගත් ඇටවර්ගවල බහලුව තියෙනවා නමනි හාරකාණ්ෙ තමයි මස්වර්ග. මස්වාර්ග කිව්ුවම රතු මස්ස එහත් නැත්තාව වැඩිපුර තෙල් අඩංගු නෝන මස්වර්ග තමයි මේ ගණයට අයිතු වෙන්නේ. උදාහරණයක් පවිතර කුකුල්මසාහ මාළු සඳහන් කරන්න පුළුවන්. මේ මස්වර්ගල තිය වැදගත්ම සංගටක තමයි යකඩ සා සිංකියන්නේ යකඩ සා සිංක කියන සංගටක දෙකම ප්‍රතිශක්තිකාන පද්ධතියට ඉතාමාග සංගට දෙකක්. දහවෙෙන වැදගත්ම ආහාරවර්ගතමයි කජුවර්ග.රටකජු කජු සහ ආමන්ට කියනවර්ග මේ ගණයට අයිතු වෙනවා. මේවාල වැඩිපුරම තියන විටමින් ඉසා තන්තු වර්ග. ෝෂන දගත් හාර තමයි ඕඩ්ස් කියන්නේ. අපේරට සාමාන්‍යෙන් ඕටස් භවිතා කරන්න ඉතාමාඩුවෙන් හැබැයි මේ ඕට්ස්සල තියන බට ගලූකන් කෙන ෆයිබ ර්ගට පුළුවන් අප හුදිරේ තියන කිලසිෙල්ස් ඇක්ටවු කරන්න කියලෙල්ස් කියනන්නේ අපට සාමාන්‍ය බැක්ටීරියවාකෝු වඩසැක් ඇතුළුාට පස්සේ ඒ මරදාෑන්ු උදව කරන සයිල්ල වර්ගයයි. දොස්ෂනි ආහා වර්ගතමයි ඔලිශ්ේ මත් දෙන්නේදේ වැඩිපුර තියන මාළුුවර්ග. සමැන්් වර්ග ඒවාගේම ගල් මාළු වර්ගත් මේ ගණට අයිති වෙනවා. ල් වර්ගල තින වැදකත්ම සංගටක තමයි Omegaග 3 ක ැටියඇසිද්ක. මේ ැටිය අසිද්ක මින් දරුවගේ මොලේ වර්දින වෙනට අමතරව දරුවගේ ප්‍රතිශක්ති කරන පද්ධති හැකියවත් වර්ධන වවා. ඊලා ආහර වර්ගයතයි ප්‍රෝබයිටක් අඩංගු හාර. වැඩිපු ප්‍රෝබයිටක් සි හාර තමයි යෝග් සහ මුදූපු කිරි. ප්‍රෝබයිටෙක්ල් අඩගුවෙන් අපි හිතවත් බැක්ටීරයා ර්ගකිීපයක්. බෙක්ටරිය ර්ගවලට පුළුවන් දරුවගේ ආහාර මාර්ගෙදි දරුවට අහිතර බැක්ටීරිය ස වයිර ශනාස කරළ දාන්න. දාහතරවෙනි වැදගත් හා වර්ගතයි බතල එමත් එද වීට් පොටෝ. බතලවල විතරක්න කහපට එලෝු පදතුරල වැඩ පුරපතින සංගට කැක්තයි ිට කටෙන් කියන්න. උදාහරන විදිදර කහපාට දොඩම් කැරට් වටක් වලත් මේ සංගටක බහලු වඩක්ගුවවා. ීට කැට වල්ට පුළුවන් පේ ඇග ඇතුළද විටමින් ඒ නිෂ්පාදනය කරලා අපි ප්‍රතිශක්තිකන පද්ධති හැකියාව වර්ධනය කරන්න. පහලොස් නිසා අවසාන ආහාර වර්ගය තමයි කොමඩු කියන්නේ. අපේ රටන කොඩ සුලබෝ තියෙනවා ඒ වගේමත්මයි දරුව කොමඩු කන්න වගේ කොමඩු හදලදුන්නත් බොන්නත් තාම කැමති. කොමඩුවල ප්‍රතිශක්තියට අදාළවතියන වැදගත්ම සංගටක තමයි ක් සහ විටමින් ඒ සහස කියන්නේ. ඊට අමත කොමඩුවල වැදගත් කණජලවන කීපයක්ම තියෙනවා. ඉතින් මම හිතවා මෙන්න මේ ආහර වර්ග වගේ දරුවටෙන්න ඒ තරම අමාරුවෙන එකක් නැහැ කියලා. යාල අපේ නිතර ඉල්න්නන විටමින් වර්ග වෙනුවට මෙන්න මෙවගේ ස්භයික ආහර වගේ දරුවට නිතර නිතර දෙන්න පුරදු කරගන්න. මොකද ඔය කඩය විපුණන්න තියන එකක නම්දාල එක පාටින්තින විටමින්න වර්ග කියන්නේ ෘතේ මෝ සකස්කරපු රසායන්ගේ සංයුග කීපයක් විතරයි. ඉතින් ඒ කෘතිමව නිෂ්පාදනය කරපු විටමින් වර්ග දෙනෝ වෙනුවට වාට පුුවන් අද ඉදලා මෙන්නම මෙෝගේ ස්වභයික හාර වගේ දරුවට නිතර නිත බදන්න ඉතින් ම හිත අද විඩලික ඉතාම වදත් රු කීපක් ඔගොල් ගෙනගන්න ඇති කිය මේක ලු ඩියක තා ක් නවහමුව.